හැමදාම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනේට්ස් කලාපේ මරින්කා නගරයේට බටහිරින් හෙරහිකා නගරයේට ආසන්න කලාපේ රුසියානු හමුදා සිදු කරපු උපාය මාර්ග ප්‍රහාර මාලාවකින් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ල කිලෝමීටර් 2 කොටස සම්පූර්ණයෙන්ම වනසා දැමීමට රුසියානු බටයන් සමත් වෙලා තිබෙනවා. මේ ප්‍රහාරයට රුසියානු ගුවන් හමුදාව විශාල වශයෙන් දායක වෙලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ දිනවල යුක්‍රේන පාර්ශ්වයේ පවතින උග්‍ර ආයුධ හිගය සහ බටපිරිස්වල හිගය නිසා රුසියානු හමුදාව හැම විටම උත්සාහ කරන්නේ යුක්‍රේන ආරක්ෂක වළල්ල විනාශ කරන්න. ඊට ප්‍රධානතම හේතුව තමයි යුක්‍රේනයේ මේ මොහොතේ කිසිම හැකියාවක් නැහැ නැවතත් ඔෆෙන්සිව් මෝඩ් එකකින් බිඳ වැටුණු ආරක්ෂක වළලු ප්‍රතිනිර්මාණය කරගන්න. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ආරක්ෂක වළල්ල බිඳ වැටුණු ගමන් ආරක්ෂක ස්ථානයක් ලෙස පසුබසින එක. Он как-то аккуратно пытается. Бля, он сука знает. කොහොම වුණත් ඊයේ සිදු කළ මේ ප්‍රහාරයත් සමග යුක්‍රේනයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ලබා දුන් ඩොලර් මිලියන ගණනක ආයුධ විශාල ප්‍රමාණයක් එක මොහොතේ අහිමි වෙලා තිබෙනවා. ඒ අතරට ජර්මනිය නිෂ්පාදිත ලෙපර්ඩ් 2 වර්ගයේ ටැංකි, අමරිකානු බ්‍රැඩ්ලි සන්නද්ධරත් විශාල ආයුධයක් ඇතුළත් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ප්‍රහාරයත් සමග යුක්‍රේනයේ සියලු සන්නද්ධරත් ඇතහැරලා පලා ගියා කියලා තමයි රුසියාව දර්ශන මුදාහරිමින් ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.